නිරෝගි පැහැපත් බව ගැන නයිව් හර්බ්ස් පිළිබඳව කතා කරන අද දවසේදී සුවිශේෂී කාන්තා චරිත දෙකක් අපිත් එක්ක එකතු වෙනවා. කාන්තාවන්ගේ ලස්සන ගැන කතා කරන්න කාන්තාවන් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. ඉතින් ඔවුන්ගේ ලස්සන උන් ලබාගත් අත්දැකීම් ඔස්සේ කතා කරන්න අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඉතාමත්ම ආදරෙන් පිළිගනිමු ආයුර්වේද වෛද්‍ය ශාරා සඳමිණි වෛද්‍යතුමිය, ඒ වගේම තමයි බටහිර වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමිය. දෙපළවම තමත්ම ආදරෙන් ආයුබෝවන් සුබෝදස්සනක් කියලා මැදිරියට පිළිගන්න. හොඳයි, අද දවසේ ගොඩක් හොඳයි. මොකද කාන්තාවන් දෙන්නෙක්ම ඉන්න එකින්ද කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන්න, වැඩිපුර කතා කරන්න අපිට අවස්ථාව ලැබෙවි. මොකද ඔවුන් ලබාගත් අත්දැකීම් සහ ඔවුන් භාවිත කරන මේ නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළෙන් ඔවුන්ගේ තියෙන සුන්දරත්වය වැඩි දියුණු කරගත්තේ කොහොමද සහ ඒ කාරණා ඔබටත් අපි අද දවසේදී ලබා දෙන සූදානම් වෙනවා. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් ගොඩක් වෙලාවට අද දවසේදී ආයුර්වේද වෛද්‍යවරයෙක් එකතු වෙනවා, බටහිර වෛද්‍යවරයෙක් එකතු වෙනවා. මේක මේ ශේෂ්ත්‍ර දෙකක අපූර්ව සුසංයෝගයක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ ශේෂ්ත්‍ර දෙකේම ඔවුන් දරන නිර්දේශයන් අද දවසේදී අපිට බොහොම පැහැදිලිව, බොහොම පැහැදිලි විග්‍රහයක් අද දවසේදී අපිට ඔබට තිළිණ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි දැන් මේ විදිහට තමන්ගේ අනන්‍යතාවය තුළ රඳා පැවතිලා තමන්ගේ නිර්දේශයන් ඔබට එලිපෙහෙලි කරන්න ලැබෙන එකත් ඉතාම හොඳ මහඟු අවස්ථාවක්. එවැනි අවස්ථාවල කටයුතු කරන ඔබලව ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් ඉතාමත්ම ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. ප්‍රශංසාව ඉතාමත්ම වැදගත් වෙන එවැනි ප්‍රශංසාවක් මම මේ විදිහට කියනවා. වැඩසටහන විශේෂාංග ආරම්භයේදීම අනුත්තර පේරිස් මෙන්න මෙහෙම කියලා තියෙන අඟුරු අතුරින් තමයි අය මේ විදිහට මේ ප්‍රශංසාව එක් කරලා තියෙන්නේ අපිට. අපව මම්මුලා නොකර වෛද්‍ය කියන නම පමණක් නමට යොදා නොගනිමින් ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස පෙනී ඉඳලා ආයුර්වේදයට අදාළ නිර්දේශන් ලබා දීලා නයිව් හර්බ්ස් ගැන ඔබ කරන මේ ප්‍රවේශය ඉතාමත්ම වටිනවා, ඉතාමත්ම අගය කරනවා සහ අපි හොඳින් අහගෙන ඉන්නවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා එවැනි ප්‍රශංසාවන්. මොකද එවැනි ප්‍රශංසාවන් ලැබෙන්නේ මේ නිෂ්පාදන ඔබ ඇත්තටම භාවිත කරන නිසා, ඒ සුන්දරත්වය ඔවුන් දකින නිසා, සජීවීව දකින නිසාද ඔබ මේ විදිහට මැදිරියකට ඇවිල්ලා ඔබ දෙපළම ඒ නිෂ්පාදන භාවිත කරන නිසා, සජීවීව ඒ අත්දැකීම් බෙදා ගන්න නිසා තමයි ඔවුන් තුළ විශ්වාසයක් රඳා පවතින්නේ මේ නිෂ්පාදන පෙළ පිළිබඳව. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා තාමත් මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා නැත්නම්, නයිව් හර්බ්ස් නිෂ්පාදනත් එක්ක එකතු වෙලා නැත්නම් ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. නයිව් හර්බ්ස් නිෂ්පාදනයේ කල දවසේදී අපි සූදානම් වෙනවා ඔබේ ප්‍රශ්න අපේ කරගෙන ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න. පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමියට. රුවන්ජි ආරච්චිගේ කඩුවෙල ප්‍රදේශයෙන් තමයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. ඔබත් ජැකී මහත්මිය කියනා වගේ නිරන්තරයෙන්ම නයිව් හර්බ්ස් වලින් ලැබෙන පැහැපත් බවයි සුදු බව නෙවෙයි කියලා කියනවා. නිරන්තරයෙන්ම වැඩසටහන් වලදී සඳහන් කරනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒත් සුදු වෙන කැප්සූල් වෙනුවෙන් පෙනී සිටින රූපලාවන ශිල්පිනියක් කියලා තියෙන්නේ. සුදු වෙනවා කියන්නේ කටවචනෙට. ඒකෙන් ඇත්තටම වෙන්නේ නිරෝගීව පැහැපත් වෙනවා කියලා කියන්නේ නැති නිසාලු. ඉතින් ඒ වගේම තමයි මේ සුදු කියන්නේ පැහැපත් වීමට ලු කියන කාරණාවත් එකතු කරලා තියෙනවා. මේක කොහොමද මේක අපි පැහැදිලි කරලා දෙමු. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි නිරෝගීකම කියන්නේ මොකක්ද, පැහැපත් බව කියන්නේ මොකක්ද, සුදු වෙනවා කියන්නේ මොකක්ද. මේක කොටස් තුනක්. පැහැපත් බව කියන්නේ එකක්, නිරෝගී බව කියන්නේ තව එකක්, ඒ වගේම සුදු වෙනවා කියන්නේ තව දෙයක්. අපි මේක පැහැපත් මේ සඳහන් කරලා එමු. ඇත්තටම අංජානි බොහොම මේ ප්‍රඥාවන්ත විදියට අහන් හිටපු කෙනෙක් තමයි මේක යොමු කරලා තියෙන ප්‍රශ්නේ. ඇත්තටම බොහොම ලස්සනට කියන්නට අවශ්‍යයි මේ කවුරුන් හෝ මේ රූපලාවන්‍ය ශිල්පිනිය මේ කියපු කෙනා. මන් දන්නේ කොයි ආකාරයෙන් මේ දේ විග්‍රහ කරාද, කොයි අවස්ථාවෙන් මේ දේ ඉගෙන ගත්තද කියලා. අපි ඕනම පුංචි ළමෙක් දන්නවා පැහැපත් භාවය සහ සුදු වීම කියන්නේ දෙකක් කියලා. සමහර විට සිංහලවල පොඩි නොදැනුවත් භාවයක් නිසා මේ දේ ප්‍රකාශ කරා වෙන්නට පුළුවන්. ඉතින් අපි ඉංග්‍රීසියෙන් විස්තර කරමු නම් fairness and whitening. මේ දෙක තමයි වචන දෙකේ වෙනස. ඉතින් ෆෙයර්නස් කියලා කියන්නේ පැහැපත් වීම. වයිට්නින් කියලා කියන්නේ සුදු වීම. සුදු වීමයි පැහැපත් වීමයි කට වචනෙට එකතු කරන්නට නම් බෑ. ඉතින් මොකද සුදු වෙනවා කියන එක අපි සමකාසන්නේ සිටින රටක් විදියට, හිරු එළියට විරුද්ධ වෙන රටක් විදියට සුදු වීම ඉතාම සෞඛ්‍යයට අහිතකරයි. ඇත්තටම දැන් අපේ මේ ලෝකේ සොයාගෙන යන දේවල් එක්ක ආසියාතික මේ සමකාසන්නේ රටවල් විතරක් නෙමෙයි යුරෝපීය රටවල් බව සුදු වීම කියන සංකල්පය මේ දොට්ට දාන කතාවක් තමයි තියෙන්නේ. මොකද එය ඉතාමත් සමට නිරෝගී නැති කතාවක්. මොකද සමේ පිළිකා ඇති වෙලා අවසානයේ අවුල් වියුල් තත්ත්වයට පත් වෙන ගොඩාක් රෝගී තත්ත්වයන් වලට මේ මුණ දෙනවා මේ මෙලනින් සංඝටක විනාශ කිරීම. ඉතින් ඒ නිසා තියෙන සම රැකගෙන එය ඉදිරියට ලස්සනට නිරෝගීව පැහැපත් කර ගැනීම, එහෙමත් නැත්නම් තියෙන සමේ තියෙන මේ වැඩි දියුණු කිරීම, ඒක ලස්සනට පවත්වාගෙන යාම තමයි අපි කරන්නට ඕනේ. ඉතින් ඒ සඳහා තමයි නයිව් හර්බ්ස් ආයුර්වේද නියුත්‍රායතනයේ නයිව් හර්බ්ස් ඔබට ගෙනත් තියෙන්නේ. සියලුම සාක්ෂාරයන් එක්ක එකතු කරලා බොහොම නිරෝගීව ප්‍රමිතිගතව ඔබ අතරපත් වෙනවා.
ඉතින් ඒ ඒ දේ ගැන කතා කරද්දි තමයි අපි නිරෝගී පැහැපත් බව කියලා කියන්නේ. නැතුව සුදු වීම කට වචනෙට පැහැපත් වෙනවා කියන එක නම් මම මේ ගොඩක් වැරදි දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් ඒක ඉතින් අහගෙන ඉන්න අපිටත් තේරෙනව නේද? ඔව් අහගෙන ඉන්න ඕනම කෙනෙක්ට මේ දේ තේරෙනවා. සුදු වීම කට වචනෙට පැහැපත් වෙනවා කියනෝ නෙමෙයි. ඔව් ඒකින්ද දැන් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් සුදු වෙන්න සුදු වෙන්නේ නැහැ. හැබැයි නිරෝගී වෙනවා නේද? අපි ආසියාතිකරේ කාන්තාවන් විදිහට අපිට අවශ්‍ය කරන රන්වන් පැහැය අපිට ලැබෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා තමයි හැමතිස්සෙම අපි කියන්නේ මේ අව්‍යාජ ශාකසාර සංකරණය කියලා කියන්නේ නයිව් හර්බ්ස්. ඉතින් මේ නිෂ්පාදනත් එකතු වෙන්න ඔබට අපි හැමතිස්සෙම මතක් කරන දෙයක් තමයි ස්වභාවික සත්කාරයන් එක්ක ඔබේ සුන්දරත්වය රැක ගන්න, ඔබේ තරුණ පෙනුම රැක ගන්න. ඔබට දවසින් දවස ලස්සන වෙන්න අවශ්‍ය ඇති. හැමෝම මාසයි කනඩාවක ඉස්සරහට ගිහලා අපි බලනවා අද ලස්සන වෙලා, අද කොහොමද අපේ මූණේ තත්ත්වය සුදු වෙලාද, නිරෝගී වෙලාද, පැහැපත් වෙලාද. මේ හැම දෙයකටම ඔබට විසඳුම් ලැබෙවි නයිව් හර්බ්ස් භාවිත කළොත්. එහෙම බොහොම ඖෂධීය ශාකසාර ගුණයෙන් යුක්ත අන්තර්ගතයන් තමයි මේ නිෂ්පාදන පෙළේ තියෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ ප්‍රතිඵල මේ විදිහටම ලබා ගන්න ඔබට සිද්ධ වෙන නයිව් හර්බ්ස් සමගින් එකතු වෙන වැඩිදුර තොරතුරු සඳහා ඔබට අවස්ථාව තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයට අමතන අපි සඳහන් කරන්නම් දුරකථන අංකය 0712 68 56 732 0712 68 56 732. ඒ වගේම තමයි ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා ජේෂ්ඨ රූපලාවන් ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න, වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න. මෙන්න මේ ලිපිණය හරහා iphoma and neutra pudgalika samagama mayalaya jayala කියන ලිපිණේ හරහා ලිපි එවීමෙන් තැපල්පත් වීමෙන් ඔබට අවස්ථාව දෙනවා අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව ලබා ගන්න. දැන් ඉෂාරවෙතර තමයි අපි යොමු වෙන්නේ. ඉනෝක අමර බඳු වේවැල්දෙනියන් තමයි ගැටලුව යොමු කරලා තියෙන්නේ. තවත් එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා තියෙනවා එයා නයිව් හර්බ්ස් කොපි කරලා හඳුන්වා දුන් ඇලෝ ජෙල් එකක් බ්ලීචින් ආසාදන වලට සුදුසුයි කියන කාරණාවත් එක්ක සඳහන් කරලා තියෙනවා කියලා. ඒත් ඇය පෙනී සිටින ඒ නිෂ්පාදන පෙළේ වයිට්නින් ඩේ සහ ෆ්ලෝ තියෙනවා කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. අපි මේක ටිකක් පැහැදිලි කරමු. මොකද මේ කාරණාව කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම බ්ලීචින් අඩංගු වෙලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඔව් අංජනි, දැන් අපි පොදුවේ කතා කරමු නේද? දැන් කියන්න කෙසේ කිවත් අහන්න සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවා. දැන් ඔය වගේ බොහෝ දෙනා බොහෝ දේවල් මේ වගේ මේ මැදිරියට ඇවිල්ලා මෙතන ඉඳගෙන බොහෝ දේවල් කියන්නට පුළුවන්. ඉතින් දැන් මේ අපේ වෙලාව අපි දැන් අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව විශේෂයෙන්ම නයිව් හර්බ්ස් පවුල පිළිබඳව මේ බොහොම හිතාදර පවුල පිළිබඳව කතා කරන්නේ. ඉතින් එතනදී හැබැයි මුලින්ම ස්තුතිවන්ත වෙන්නට ඕන රනුත්තරා බොහොම පැහැදිලිව අපි ගැන ප්‍රශංසා කරලා තිබුණා. ඉතින් මේ දේවල් අපිට බොහොම වටිනවා. මොකද අපි මේ ගැන මෙහෙම ඇවිල්ලා පැය ගණන් කතා කරනවා, දවස් ගණන් කතා කරනවා, මේ දේවල් අනිත් අය අහගෙන ඉන්නවාද, මේ දේවල් කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියන එකට හොඳම උදාහරණයක් තමයි අය මුලින්ම සඳහන් කරපු දේ. ඒ වගේම දැන් අර අහලා තියෙනවා මේ හොඳ ඇලෝ ජෙල් එකක් තියෙනවා, හැබැයි හොඳද කියලා තමයි අපි දන්නේ. ඒකත් හොඳද කියලා, හැබැයි ඒකත් එක්ක තියෙනවා වයිට්නින් ක්‍රීම් එකක්. දැන් මේ දෙක කොහොමද ගලපගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. හැබැයි මෙතෙන්දි කියන්න ඕන ඒකටත් කියන්න තියෙන හොඳම උපහරණයක් අර කිරි කලයට ගොම බින්දුවක් එකතු කරා වගේ. මොකද ඇලෝ ජෙල් එක කොයිතරම් හොඳ වුවත් ඒකට අපි නරක චූටි පුංචි දෙයක් හරි එකතු වුණොත්, නරක දෙයක් එකතු වුණොත් ලීචින් වෙන්න පුළුවන්, අහිතකර ඕනෑම රසායනික සංඝටකයක් වෙන්න පුළුවන්. ඉතින් වයිට්නින් වෙන දෙයක් අර ડોක්ටර් කල්නි පැහැදිලිව කිව්වා වයිට්නින් කියන එකේ මේ පැහැපත් කියන එකේ වෙනස මොකක්ද කියලා. ඉතින් එහෙම දෙයක් එකතු වුණොත් මං හිතන්නේ අර අනිත් නිෂ්පාදනයේ කොයි තරම් වටින දෙයක් වුණත්, කොයි තරම් ඉහළම අමෘතය ගෙනල්ලා දිව්‍යලෝකෙන් ගෙනල්ලා අපි මොන දේ පානය කළා චූටි දෙයක් එකතු වුණොත් ඒකින් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ අර අපි හැමදාමත්ම කිව්වා ජෙල් එක ගැන කතා කරනකොට වෙළඳපොලේ තිබුණේ අපේ නයිව් හර්බ්ස් ඇලෝ ජෙල් එක විතරයි. ඊට පස්සේ මේ වෙනකොට වෙළඳපොලේ මම හිතන ජැකි මෙතෙන්ට ගෙනල්ලත් පෙන්වලා තියෙනවා ඇලෝ ජෙල් වර්ග බොහොමයක් ඇවිත් තියෙනවා. මේ දේවල් අවර්ණ වෙලා තියෙනවා, සුදු මේ කොළ පාටේව තියෙනවා, සුදු පාටේව තියෙනවා. හැබැයි කොමාරිකා කියන්නේ මොන පාටද කියලා අපි හැමෝම දන්නු පුංචි දරුවක් දන්නු බොහොම අවර්ණ. ඒ වගේම මේ අර ජෙල් එකක් වගේ දෙයක්. ඉතින් ඒ වගේම දෙයක් තමයි අපේ මේ අස්රණය ඇතුළේ තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අහලා තියෙනවා මේ වයිට්නින් නිෂ්පාදන. ඉතින් වයිට්නින් කියන්නේ කොයිතරම් නරක දෙයක්ද කියලා අපි හැමෝම මේ වෙනකොට නැහ මොකද ඒකෙන් ලැබුණු ආදීනව පිළිබඳවත් ඒ ආදීනව වලට මොනවද කරන්න කියලාත් අපි හැමදාම කියනවා. ලෝ ජෙල් එක, නයිට්‍රෝස් කැප්සියුල් එක, ඒ වගේම මේ ෆේස් වොෂ් එක. මෙන්න මේ දේවල් තුලින් විතරයි අපිට සහනයක් ලබා ගන්න පුළුවන්. මොකද අපි හැමදාමත් කියනවා මේ දේවල් තුලින් ඔබට මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් කියන කාරණේ. ඉතින් ඒ නිසා බොහොම වගකීමෙන් බොහොම විශේෂයෙන් කියනවා හැමදාමත් මේ දේවල් මතක් කරනවා. දැන් ඔබේ අතේ තියෙන දුරකථනයෙන් ඔබට SMS එකක්, කෝල් එකක් ගන්නට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන්. අපි මෙහෙම මේ ගිරව්ව ගැවිලා කියෙව්වට ඔබ මේකම කරන්න ඕනේ නැහැ. මේ ඇලෝ ජෙල් මාරං පාවිච්චි කරන්න ඕනේ ඔබට පුළුවන්. ඇත්තටම ඇලෝ ජෙල් තියෙනවා. ඇත්තටම මේ අන්තර්ගතයන් මේවයි තියෙනවා. කහ කුඹ, කොමාරිකා කුංකුම, මියඹ පොතු, කොකුම් පොතු, රත් හඳුන්, සුදු හඳුන් මේ දේවල් මේ
ශේෂගත වෙලා තියෙනද කියලා ඔබට හොයන්න පුළුවන්. මේ ආයතනයක් මෙහෙම තියෙනවද? මේ දුරකථන අංක ඇත්තද? අපි මේ කතා කරන අපේ වගකීම අපි ඇත්තම මිනිස්සුද? මෙහෙම කියලා ඔබට හොයන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම විශ්වාසය තහවුරු කරගත්තට පස්සේ විතරක් මේ නිෂ්පාදනය ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරාට පස්සෙත් ඔබට ගැටලු තියෙනවා නම් මෙහෙම අහන්න පුළුවන්. මං හිතන්නේ අය මේ දේවල් පිළිබඳව බොහොම මේ සෙවිල්ලෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා අයත් බොහොම වටිනවා. ඉතින් ඔබටම හොයලා බලලා ඔබට ගැළපෙන නිෂ්පාදනය තෝරා ගන්න පුළුවන්. ඔව්, බොහොම වගකීමෙන් කියන්නේ ඔබට ගැළපෙන දේ තමයි ඔබ තෝරාගත යුතු ඔබේ සමේ වර්ණයට, ඔබේ සමේ වර්ගයට. ඒ වගේම තමයි ඔබ දැන් ඉන්න තත්ත්වය අනුව ඔබට ගැළපෙන දේ තමයි ඔබ තෝරා බේරා ගත යුතු. ඉතින් විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන් දෙපළ සඳහන් කරන විදිහට ස්වභාවික දෙයකින් තමයි ඔබේ සුන්දරත්වය ඔබ නඩත්තු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන සුන්දරත්වය, අපිට තියෙන පැහැපත් බව පවත්වාගෙන යන්න තමයි ගොඩක් අයට අමාරු වෙන. විශේෂයෙන්ම ඔබ කියන්න පුළුවන් කාන්තාවක් නිසා කාලය නැහැ, මම ගෘහණියක්, මට වැඩ තියෙනවා, රාජකාරිය වැඩ තියෙනවා, දරුවන් වැඩ කටයුතු තියෙනවා, ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු තියෙනවා, මේ වගේ නොයෙක් මැසිවිලි නගන්න පුළුවන්. හැබැයි ඔබට අවස්ථාව තියෙනවා පුංචි හෝ කාල වේලාවක් වෙන් කරගන්න ඔබේ සුන්දරත්වය වෙනුවෙන්. මොකද ඔබ සුන්දරව හිටියොත් ඔබේ ජීවිතෙත් ඔබට බොහොම සතුටින් ගෙවන්න අවස්ථාව තියෙනවා. ඒත් ඔබට කතා කරන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට නයිව් හර්බ්ස් නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්න 071-6856-732 071-6856-732. ඒ වගේම තමයි නයිව් හර්බ්ස් විසින් ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා ජ්‍යෙෂ්ඨ රූපලාවන ශිල්පීන්ගේ උපදෙස් නොමිලේම ලබා ගන්න. ඒ වගේම වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමිලේම ලබා ගන්න ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔබට තැපැල්පත් එවන්න පුළුවන්, ලිපිය එවන්න පුළුවන්. මෙන්න මේ ලිපිනයට ආයිෆාමය නියුට්‍රා පුද්ගලික සමාගම මායලේ ජයල, ආයිෆාමය නියුට්‍රා පුද්ගලික සමාගම මායලේ ජයල තමයි ලිපින. දැන් වෛද්‍ය කලණි වෛද්‍යතුමිය, හොඳයි, ලුෂාන්ති පෙරේරා වත්තලෙන් තමයි ගැටලුව යොමු කරන්නේ. ග්ලූටතයින් සම්බන්ධව තමයි මේ ගැටලුව විමසන්නේ. ග්ලූටතයින් විශාල ප්‍රමාණයක් නැතුව කොහොමද නයිෆ් ෆෑනස් වලින් සම පැහැපත් වෙන්නේ කියන කාරණාව තමයි අය මූලිකවම ප්‍රශ්නය කරගෙන තියෙන්නේ. හැබැයි ඇගේ නෑද හිතවතියක් ඉන්නවලු ඇත්තටම ඒකෙන් පැහැපත් වෙලා තියෙනවා. මාස 4කින් විතර මම ඇයව දැක්කේ කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඒත් මම ඒකේ අන්තර්ගතය බැලුවම දැක්කේ විශාල ලෙස ග්ලූටතයින් ප්‍රමාණයක් නැහැ කියන කාරණාව. මේ දේ අපි සඳහන් කළම ගොඩක් අයට ගැටලුවක් තියෙන පුළුවන්. ග්ලූටතයින් වැඩි වුණ මාත්‍රාව වැඩි වුණ ප්‍රමාණයට තමයි පැහැපත් වෙන්නේ, සුදු වෙන්නේ මෙන්න මේ කියන. නමුත් මේ තියෙන නිෂ්පාදනවල ග්ලූටතයින් ආම ප්‍රමාණයක් තමයි ලබා දෙලා තියෙන්නේ. ඒ ගැන අපි පැහැදිලි කරමු වෛද්‍යවරයෙක් විදිහට ඔබේ අදහස. මුලින්ම කියනවා ජානි, ග්ලූටතයින් ඒ කියන්නේ අපි දැන් ගෙඩි පිටින් වගේ, එහෙම නැත්නම් ගෝනි පිටින් වගේ ගිල්ලොත් වඩා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ග්ලූටතයින් කියලා කියන්නේ ඉතාම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. මෙය ශරීරය තුළ නිෂ්පාදනය වෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයෙන් වයස අවුරුදු 30 පැන්නාට පස්සේ කෙනෙක්ගේ ශරීරය තුළ අර පැහැපත් වීම, ඒ වගේම අර කොලජන් තන්තු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මේ කාරණාව සිද්ධ කරන්නට අවශ්‍ය මේ ග්ලූටතයින් ප්‍රමාණය නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ඉතින් මේ නිසා තමයි අපි පිටතින් ග්ලූටතයින් ප්‍රමාණයක් ලබා දෙන්නේ පැහැපත් වීම සඳහා, ලස්සන වෙන්න කැමති අයට. ඉතින් නමුත් මේ ග්ලූටතයින් ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් වෙන්නේ නැහැ. ඒ හා සම්බන්ධ වෙන්න යාළුවෝ ටිකක් ඉන්නවා. මේ යාළුවෝ ටික නැතුව නිකම්ම ග්ලූටතයින් ශරීරගත වීමේදී ඔබට ආසාදිතත්ව, එහෙමත් නැත්නම් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස්, කොම්ප්ලිකේෂන්ස් වගේ දේවල් ඇති වෙලා ඔබේ සම තවත් අගාධයට පත් වෙන්න තමයි වෙන්නේ. දැන් මේ භාවිතා කරපු කෙනා ග්ලූටතයින් සහිත අධිමාත්‍රාව දෙයක් පාවිච්චි කරා නම් එය ඉතා කෙටි කාලෙකින් සතියෙන් දෙකකින් සුදු වීම හෝ පැහැපත් වීම හෝ බය නැතුව ඇත්තටම හරි කොහොම හරි සුදු වෙන්නට පුළුවන්. නමුත් ඔබ සතියේ තව මාසෙකින් විතර ඔබ ඇයව හමු වුණොත් ඔබටම දක ගන්නට පුළුවන් ඇයගේ හැම අවපැහැවෙලා අර තිබ්බටත් වඩා හැම බොහොම කැත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි නිර්දේශ කරන්නේ ග්ලූටතයින් ප්‍රමාණය හරි මාත්‍රාවෙන් තියෙන්නට ඕනේ. ඒත් සමගම ඉන්න මේ නයිෆ් ෆෑනස් එක ඔබ මිලදී ගැනීමේදී ඔබට බලන්න පුළුවන් සංඝටක 29ක් තියෙනවා. බයෝටින්, අකාය බිරිසාරය, ඔමේගා 369 මේ වගේ ගොඩාක් දේවල් සම්බන්ධ එක්ක තමයි ග්ලූටතයින් ශරීරගත වෙන්නට අවශ්‍ය. එතකොට තමයි මේ පැහැපත් භාවය නිවැරදිව ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ දේවල් හැම දෙයක් එක්කම ඔබ අතර පත් වෙන නයිෆ් ෆෑනස් නයිබ්‍රෝස් මේ කැප්සියුල් ගැන ඔබට හොයලා බලලා අපිත් එක්ක සම්බන්ධ වෙලා අර කිව්වා වගේ මේ කාලය දැන් අපි කාලය බැලුවනේ මේ වෙලාවේ නේ, කාලය රන්හා සමානයි. ඉතින් ජීවිතේ විනාශ කරගන්නේ පටිකෙන් ටික. ඉතින් මේ ඉතුරුලා තියෙන කාලේ හරි දෙයක් එක සම්බන්ධ වෙලා මේ ජීවිතේ ලස්සන කරගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ නේ. ඔව්, ඒක තමයි ඇගේ අදහස. ඉතින් ඔබට අවස්ථාව තියෙන නයිෆ් හබ් සමගින් එකතු වෙන්න, විශේෂයෙන්ම අර කිව්වා වගේ කාලය ප්‍රයෝජනයට අරගෙන ඔබේ සුන්දරත්වය වෙනුවෙන් පොඩි හෝ කාලයක් වැය කරලා ඔබේ සුන්දරත්වය රැකගන්න එක තමයි ඔබ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. වයස් ભેදයක් නැහැ, ඔබ ඉන්න තරත්තෙම අදාළ වෙන්නේ නැහැ මේ දේට. ඔබේ සුන්දරත්වය
ඔබ පවත්වා ගැනීම තමයි අතිශයින්ම වැදගත් දේ. ඒ නිසා තමයි මේ අවශ්‍ය කරන තොරතුරු අපි ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන්නේ. ඒ නිසා Nive Herbs සමගින් එකතු වෙන්න ඔබට යම් කිසි හෝ මේ Nive Herbs නිෂ්පාදන පිළිබඳව යම් කිසි ගැටලුවක් කරන ඔබට අවස්ථාවක් තියෙනවා මෙන්න මේ දුරකථනය හරහා මොන සම්බන්ධ කරගන්න 0712 66 56 732 0712 66 56 732 කියන දුරකථන අංකය හරහා ඔබට අවස්ථාවක් තියෙනවා මේ වෛද්‍යවරුන් එවැගේම ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පීන්ව අමතලා ඔබට අවශ්‍ය කරන නිවැරදි දත්තයන් ලබා ගන්න. වෛද්‍ය ඉෂාරා සඳබිනී වෛද්‍යතුමිය වෙත තමයි මේ ගැටලුව යොමු වෙන්නේ. අනුතර කාර්යවසන් කුරුණෑගල සිට තමයි ගැටලුව යොමු කරන්නේ. ඇය Nive Herbs බූස්ට් එක ගන්න බයෙන් ඉන්නව භාවිතා කරන්න බයකින් චකිතයකින් ඉන්නවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒත් එයක් තියෙන පැහැ වැඩි කරගන්න ආසයි කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. අපි මේ චකිතය නැති කරලා දාමු නේද? මේකේ තියෙන අන්තර්ගතයන් ගැන කියලා විශේෂත්වයන් ගැන කියලා කොහොමද භාවිතා කරන්න ඕනේ? මේකෙන් ඇතිවන ප්‍රතිඵලය කොහොම වේවිද? මේකට ගතවන කාලය කොහොම වේවිද කියන කාරණාව ගැන සඳහන් කරලම මම පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නම්. ඔව් මම හිතන්නේ අංජනී මේ ඔය චකිතය ඇතිවෙන්නට හේතුව මම කියන්නම්. මට හිතුණු විදිහට දැන් අපි කියවනේ මේ 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 බූස්ට් එක හඳුන්වා දෙනකොට අපි කොහොම නයිට් ක්‍රීම් එක පොඩ්ඩක් පැත්තකින් තියලා හැබැයි ඊට වඩා ඉක්මනට ඔබට පැහැපත් බව බලාපොරොත්තු වෙන මේ නිරෝගීමත් පැහැපත් බව ඔබට හිමි කරගන්න පුළුවන් කියලා සමහර විට බය වෙන්න ඇති. ආ එහෙනම් මේකෙන් බ්ලීචින් ඇති මේ ඉක්මනට මේ පැහැපත් බව ලැබෙනවා හින්දා කියලා. හැබැයි ඉක්මනට කියලා කිව්වේ දවසෙන් දෙකෙන් සමහර කේම් වර්ග මම දැකලා තියෙනවා දාලා විනාඩි 10න් ෆෝන් එකකින් පාව වීඩියෝ කරලා මම දැකලා තියෙනවා Facebook එකෙත් බොහෝ අය දාලා තියෙනවා. බොහොම ඉක්මනට පැහැපත් වෙන්න පුළුවන්. හැබැයි මේක එහෙම පැහැපත් වීමක් නෙමෙයි. නයිට් ක්‍රීම් එකට වඩා වේගවත්ව පැහැපත් වෙන්නේ ඊටත් වඩා ඔබට පැහැපත් වීම එහෙමත් නැත්නම් සම නිරෝගීමත් කිරීම එහෙමත් නැත්නම් සමේ තියෙන ගැටලු නිරාකරණය කිරීමේ අන්තර්ගතයන් ටිකක් වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වීම. බොහොම හොඳම උදාහරණ තමයි වැල්මි. වැල්මි වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වෙලා තිබුණා. ඊට අමතරව වැල්මි වෙනවල් ගැට කොහොඹ කහ කොමාරිකා බෙහෙත් නෙලි සාරය. මෙන්න මේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. දැන් වැල්මි කියලා කියනකොට දැන් අපිට ටිකක් අහලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන් මේ වැල්මිට උගුරට හොඳයි කියලා නංජානේ. හැබැයි උගුරට විතරක් නෙමෙයි අපේ කේසාන්තයේ සිට පාදන්ත දක්වාම වහගෙන ඉන්න ශරීරයේ තියෙන විශාලතම අවයවයේ මේ සමටත් බොහොම හොඳයි. සමට බොහොම හොඳ පෝෂණයක් සැපයනවා. මොකද දැන් මේක අපි නයිට් ක්‍රීම් එකට එකතු කරන්න හේතුවත් ඉතින්දි මම පැහැදිලි කරන්නම්. අපි දැන් දහවල් කාලයේ තියෙන ක්‍රීම් වල වැඩිපුර තියෙනවා වැඩි ප්‍රතිශතයකින් තියෙනවා කොහොඹ කොමාරිකා. මේ දෙකෙන් කරන්නේ කොමාරිකා වලින් සමේ තෙතමනේ ආරක්ෂා කරන කොහොඹ වලින් ඉස බීජ වලින් ආරක්ෂා කරන. දහවල් කාලයේ තියෙන ක්‍රීම් එකෙන් කරන්නේ අපේ සම රැක ගැනීම. මොකද හානි වලින් රැක ගන්නට ඕනේ ඉතින් ඉහට තව තවත් සම දියුණු කර ගන්නට නම්. හැබැයි රාත්‍රී කාලයේදී අපිට හොඳ විවේකයක් ලැබෙනවා. අපි හැමෝම පැයක් කර නිදා ගන්නවා බොහොම කෙටියෙන් කිව්වොත් පැයක් නෙවෙයි ඊට වැඩි කාලයක් නිදා ගන්න. නමුත් සමහර අය කියනවා මට නිදා ගන්නත් වෙලාවක් නැහැ කියලා බොහොම කාර බහුලයි කියලා. ඉතින් ඔන්න ඔය කාලේ අපි විවේකීව හිටියට අපේ සම විවේකීව ඉන්නේ නැහැ. සමට ඔන්න හොඳ වෙලාවක් ලැබෙනවා. මට දැන් නිදහසේ පුළුවන් මේ හොඳ පෝෂණයක් ලැබෙනවා නම් නිදහසේ සමට සමේ මේ වෙනකොට තියෙනවා නම් ගැටලු කාර්ය තත්ත්වන් ඒවා निराකරණය කරන්න ගැටලු නැත්තම් හොඳට පෝෂණයක් දීලා සම තව තවත් ලස්සන කරන්න අර කියෝ නිරෝගීමත් පැහැපත් බව ලබා ගන්න. ඉතින් අන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම කියන්නේ නයිට් ක්‍රීම් එක කියන දේ බොහොම අත්‍යවශ්‍ය දෙයක්. මේ ක්‍රීම් එක වගේම ඒ නිසා බූස්ට් එක ගන්න බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හොඳම නිදසුන් අපි දිහා බැලලා ඔබට ඔබේ තියෙන ගැටලු විමසන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි 100% ස්වභාවික ශාක්සාරයෙන් අව්‍යාජ ශාක්සාරයෙන් නිර්මාණය වෙලා තියෙන. අපි හැමදාම කියන දැන් ඔබ පටන් ගන්නකොටම වෛද්‍ය කල්ලිගෙන් ඇහුවා මේ පැහැපත් වීම, සුදු වීම, ඒ වගේම නිරෝගීකම්. මේ තුනක් මොකද්ද මේ තුනේ තියෙන වැදගත්කම කියලා. ওই තුනෙන් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ දෙකයි. දැන් මේ දවස්වල මේ තුනෙන් දෙක ගැන වැඩිපුර ටිකක් කතා කරන්න තියෙනවා. බහුතරය ගැන කතා කරන හින්දා එතෙන්දිත් මම කියනවා iPharma family එකෙන් ওই තුනෙන් දෙකයි ඔබට බොහොම අත්‍යවශ්‍ය වෙන්නේ නිරෝගීකම පැහැපත් බව. සුදු පාට ගැන නම් හිතන්නවත් එපා. එහෙම හිතනවා නම් මේ නිෂ්පාදල මිලදී ගන්නත් එපා. අපි කියන දේවල් අහගෙන ඉන්නත් එපා. මේ වෙලාවේ TV එක වහලා තිබ්බත් කමක් නැහැ. තේරුමක් නැහැ. මොකද ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ සම නිරෝගීමත්ව පැහැපත් වීම. ආසියාතික අපිට තියෙන බොහොම ලස්සන පැහැයක්, බොහොම රන්වන් නිරෝගීමත් සමක් හිමි කරගන්න පුළුවන්. ඉතින් නයිට් ක්‍රීම් එක තුලින් මේ සඳහා හොඳ පිටු වහලක් ලැබෙනවා. නයිට් ක්‍රීම් එක නතර කරන්න නෙමෙයි බූස්ට් එකක් පාවිච්චි කරන්නේ. නැනතර ඔබ නැවත නයිට් ක්‍රීම් එකට යන්න පුළුවන්. මේ ක්‍රියාවලිය පොඩ්ඩක් වේගවත් කිරීම පමණයි බූස්ට් එක තුලින් සිද්ධවන්නේ. හොඳයි. දැන් ඕනම කෙනෙක්ගේ සමට බාහිර සත්කාරම් කරනවා වගේම තමයි අභ්‍යන්තර සත්කාරම් අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මේ රාත්‍රී පෝෂණ සත්කාරම් පිළිබඳව බොහොම හොඳින් හොඳ අවබෝධයක් ලබා දුන්නා. අපි විශ්වාස කරනවා මේ කරුණු කාරණා එක ඔබ නිවැරදි තීරණම අනිවාර්යයෙන්ම ලබා ගනී කියලා. විශේෂයෙන්ම ඔබේ තියෙන පැහැය නිරෝගී කරගෙන පැහැපත් කරගන්න කියලා තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. ඉතින් Nive Herbs සමගින් එකතු වෙන Nive Herbs ඔබට ඉතාමත්ම හොඳ අත්දලක් වේවි. හොඳ පිටුවහලක් බවට පත් වේවි. ඔබේ තරුණ පෙනුම දීර්ඝ කාලිනව පවත්වාගෙන යන ඔය තැන
සුන්දරත්වය දීර්ඝ කාලිනව පවත්වාගෙන යන්න ඉතින් ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා නයිට් වර්බ්ස් පවුලත් එක්ක මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0761 6856732 0761 6856732 ඔබට අවස්ථාව තුන ලිපි හරහා එකතු වෙන්න අයිෆාමයන් න්‍යූට්‍රා පුද්ගලික සමාගම මායලේ ජයල අයිෆාමයන් න්‍යූට්‍රා පුද්ගලික සමාගම මායලේ ජයල තමයි ලිපින කාලයත් අවසන් වීගෙන ඉන්නේ නමුත් අපි ඉක්මනින්ම සඳහන් කරන්නම් ගැටළු ඔබතුමිය වෙතට වෛද්‍ය කලණී එදිරිසිංහ වෛද්‍යතුමිය ප්‍රශාන්ති කල්බෝවිලෙන් තමයි ගැටළු යොමු කරන්නේ. ඇත්තටම මේ නයිබ්‍රෝස් තුලින් මේ ආසාදනයන් සුව කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි ඇය විමසලා තියෙන්නේ. මොකද සමහර සුදු වෙන කැප්සල් වලින් කියනවා බ්ලීචින් ආසාදන වලටත් ඒ වගේම සුදු වෙන්නත් මේ දෙකටම මේ කැප්සල් හොඳ බව. ඒ කැප්සල් හොඳ බව අපි මේ කාරණාව පැහැදිලි කරමු. මේ අංජානි ශ්‍රී ලංකාව තුල දැනට තියෙනවා නම් බ්ලීචින් ආසාදනය වෙච්ච සමකට මේ ප්‍රතිකාරයක් ඒ එකම ප්‍රතිකාරය තමයි නයිව් හර්බ්ස් තුලින් ගෙන එන ඇලෝජෙල් ඇලෝ ෆේස් වොෂ් සහ නයිව් රෝස් කැප්සියුල් එක. ඇලෝජෙල් ඇලෝ ෆේස් වොෂ් නයිව් රෝස් කැප්සියුල් එක මේ තුනේ විතරයි තාම ශ්‍රී ලංකාව තුල බ්ලීචින් ආසාදිත වෙච්ච සමකට මේ ප්‍රතිකාරයක් විදියට තියෙන එකම දේ. ඉතින් ඒකට හේතුව තමයි නයිව් ඇලෝජෙල් මගින් මොකද්ද කරන්නේ අර බ්ලීචින් ආසාදිත සමයේ තියෙන විස උරල එළියට ගන්නවා. ඒත් සමගම ඇලෝ මේ අපේ නයිව් රෝස් කැප්සියුල් එක හරහා අභ්‍යන්තරවම ඔබට වෙලා තියෙන ආසාදිත තත්ත්වය සුවපත් කරමින් සම නිරෝගී තත්ත්වයට පත් කරනවා. ඉතින් මේ ඒ වගේම ඇලෝ ෆේස් වොෂ් එක දිනපතා පාවිච්චි කිරීම තුළදී ඔබගේ සමහරට වෙලා තියෙන හානිය බොහොම ලස්සනට සුවපත් කරගෙන යනවා. ඉතින් එතකොට අර බ්ලීචින් ආසාදිත සම අපි දැකලා තියෙනවා නේද? මේ කොරල පුතු දාලා තියෙනවා, සැරව ගෙඩි වගේ එනවා, අවපැහැවීම ඇති වෙලා තියෙනවා. මේ වගේ ගොඩාක් මේ ආසාදිත තත්ත්වෙන් තින් සමවල් අපි දැකලා තියෙනවා. ඉතින් ඒවට තියෙන ප්‍රතිකාරයක් විදිහට තමයි අපි මේ නයිබ්‍රෝස් කැප්සියුල් එක ඇලෝජෙල් ඇලෝ ෆේස් වොෂ් නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඒ තුන භාවිතා කරලා ඔබට පුළුවන් ඔබගේ සම නිරෝගීකම පත් කරගන්නට. හොඳයි. අවදේශාර සඳමිණි වදිතුමෙන් අපි කෙටියෙන් උත්තරයක් ලබා දෙමු. මයිම සෙවන්දි කටුනේරියෙන් තමයි ගැටලුව යොමු කරන්නේ. මම භාවිතා කළේ නයිව් හර්බ්ස් නයිට් ක්‍රීම් එක තෙල් සහිත සමට තිබෙන. දැන් තෙල් සහිත බවකුත් නැහැ, කැළලිත් නැහැ. පැහැය හොඳටම තිබෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒක නිසා නයිට් ක්‍රීම් එක නවත්තලා ඩේ ක්‍රීම් එකට විතරක් ගියාට කමක් නැද්ද, භාවිතා කළාට කමක් නැද්ද කියන කාරණාව තමයි විමසන්නේ. මම හිතන්නේ මම කලින් දීපු උත්තරෙත් මේකට උත්තරයක් තියෙනවා. දැන් ඇයි අපි මේ සම රැකගන්න විතරද ඕන? දැන් සම මෙතනින් එහාට අංජානි දැන් අපි උදේට දක්මද රෑට දක්මද ඉන්නේ නැහැ. උදේට කෑව කියලා දවල්ට රෑට නොකා ඉන්නෙත් නැහැ. අන්නේ වගේම තමයි අපේ සමට අපි ලබා දිය යුතු පෝෂණේ ආකාරයෙන්ම ලබා දෙන්නට ඕන. දහවල් කාලේ සම රැක ගැනීමට බොහොම විශේෂතාවක් ලැබෙනවා මේ නිෂ්පාදන තුලින්. හැබැයි නයිට් ක්‍රීම් එක තුලින් සම විවේකී වෙන්න වෙලාවෙ බොහොම හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ පෝෂණය තුලින් අර මං කලින් කිව්වත් වගේ අපි මේ දැන් ලබන සතිය අපි හම්බුනාට අපි සමන්ත ඒ විදිහටම ඉන්න පුළුවන්. හැබැයි දවසින් දවස මොහොතින් මොහොත මුණාවත්ම නැසත් අපි වයසට යනවා. මේ වයසට යනවා කියන එක අපිට නවත්තන්න බෑ තමයි. හැබැයි අපිට පාලනය කරන්න පුළුවන්, හානි වලින් වළක්වන්න පුළුවන්. අපි එළියට යනවා, හිරු වලින් හානි වෙන්න පුළුවන්, ඒසී වලින් හානි වෙන්න පුළුවන්. කාන්තාවක් නම් මේ රූගත කිරීමක් කරන්න ඕනේ නැහැ. ඔෆිස් එකට ගියත් පුංචි හැරි මේකප් එකක් දාන, එහෙම නැත්නම් ගෙදරින්නේ ගෘහණිය පව හැමදෙස්සම සම ආවරණය කරගෙන රැකගෙන මේ ලිප ළඟටවත් යන්න නැතුව එහෙම ඉන්න බැහැනේ. අපිට එළියට පහළට යන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ සම රැක ගැනීම බොහොම වැදගත් දෙයක්. ඒ වගේම සමට පෝෂණය ලබා දීම බොහොම වැදගත් දෙයක්. සම වයස්ගත වීම පාලනය කිරීම බොහොම වැදගත් දෙයක්. ඉතින් අන්නේ නිසා අපේ සමට පැය 24ම රැකවරණය බොහොම අවශ්‍යයි. ඉතින් දහවල් කාලේ ඩේ ක්‍රීම් එක තුලින් ලැබෙන රැකවන්නේ පිළිබඳව මම කලින් සඳහන් කළා. රාත්‍රී කාලේ අර කලින් කිව්වත් වගේ සමේ සෛල ප්‍රකෘතිමත් කරන්න, හොඳ රුධිර සැපයුමක් ලබා දෙන්න, හොඳ පෝෂණයක් ලබා දෙන්න, ඒ සෛල ගුණණය වීම වේගවත් කරන්න, හොඳට අර ගහකට අවශ්‍ය කරන පෝර ටික වතුර ටික ලැබෙනවා වගේ අපේ සමත් අවශ්‍යයි. ඉතින් මේ හිසකේ සියපෙල සම කියන ස්වභාවික දේවල්, ඒ දේවල් වලට හොඳට මේ දේවල් ලබා දුන්නොත් තමයි හොඳ ප්‍රතිඵලයක්, හොඳට අපිට ලස්සන විදියට මේ හැමතැනම අපි හැමෝම කතා කරන්න ඒ ලස්සන ජීවිතය අපිට හිමි කරගන්න පුළුවන්. ඔබ ආසයි නම් ඒ ලස්සන ජීවිතය හිමි කරගන්න, සුන්දරත්ව හිමි කරගන්න, ඒ නිරෝගී බව, ඒ පැහැපත් බව හිමි කරගන්න ඔබට අවස්ථාව දෙන නයිව් හර්බ්ස් සමගින් එකතු වෙන්න. අව්‍යාජ ශාකසාර සංකලනය තමයි නයිව් හර්බ්ස් කියලා කියන්නේ. ඔබට අවස්ථාව දෙන ස්වභාවික සත්කාරයන් සමගම ඔබේ සුන්දරත්වය, ඔබේ තරුණ පෙරම නඩත්තු කරගන්න, පවත්වාගෙන යන ඔබට අවස්ථාව තියෙනවා. එවිට ඔබ බලාපොරොත්තු වෙන ඒ සතුටුදායක ජීවිතය ඔබට අනිවාර්යෙන්ම ලැබේ. ඔබට අවස්ථාව දෙන නයිව් හර්බ්ස් නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියාගන්න මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0761 6856732 කියන දුරකථන අංකයට දුරකථන නැමතුමක් ලබා ගත්තොත් ඔබට අවස්ථාව තියෙනවා වැඩිදුර තොරතුරු දැන කියාගන්න. ඒ වගේම තමයි ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා ජේෂ්ඨ රූපලාවන ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න, වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් ලබා ගන්න, ලිපි හරහාත් ඔබට ඒ සඳහා
සඳහන් මේ අවස්ථාව තියෙනවා දැන කියාගන්න අයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයල අයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයල තමයි ලිපින අද දවසේදී නයිව් හර්බ් සමගින් සුන්දර කතා බහකට අපිත් එක්ක එකතු වුනේ බටහිර වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමිය වගේම තමයි ආයුර්වේද වෛද්‍යශාරසන්ද මිනී වෛද්‍යතුමිය දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් සමග සම්බන්ධ වෙලා මේ සුන්දර කතා බහට එකතු වෙන්න සම්බන්ධයි අයබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලබන සතියේත් අපි මොන